නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අද විශේෂ උපෝසත දවසක් හැටියට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාද්වීපයේට සරුවඥන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිද්දෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලැබී උඩමළුවේ ලෝපණය කළ උතුම් දවස අද හරියටම උඳුවප්පුර පසළොස්වක් පොහෝ දවස. ඒ දවසේ සිදුවෙච්ච විශේෂ ප්‍රාතිහාර්ය හා සදහම් පද අහල දසදහසක් සිංහල පිරිසක් පටිසම්භිදා ඥානලාභීව අරිහත්ත්වයට පත් වූ බව සඳහන් වෙනවා. එසේම අනුලා දේවීන් වහන්සේ ප්‍රධාන ශ්‍රී ලංකාද්වීප වාසී බෞද්ධ කාන්තාවන්ට සම්බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්පදා ලැබුණු දවස අද මේ ඉඳුවප්පුර පසළොස්වක් පොහෝ දවසයි. ඒ නිසා මේ දවස ලංකාද්වීප වාසී බෞද්ධයන්ට අතිශයින්ම සිහි කටයුතු සාරාණීය වාසනාවන්ත උපෝසත දවසක්. මේ දවසේදී අපේ සද්ධර්ම වර්ෂාව නමින් හැඳින්වෙන භාවනා වැඩසටහන ගැන සාකච්ඡාවකට යෙදීම. අනුස්සති භාවනා අතුරෙන් නමවැන්නව මරණානුස්සති භාවනා ගැනයි ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය. තෙරුවන් සරණයි, අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මරණය ගැන දැන හැඳින ගන්නේ කෙසේද? මරණය මරණය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මරණය කියන එක අද බොහෝ දෙනා බීජනක වචනයක්. බොහෝ දෙනෙක් කියන්නත් අකමැති, මරණය කියන වචනේ කියන්න අකමැති. අන්තරා වුණා, මිය පරලෝ ගියවම තමයි කියන්නේ. මරණය කියන කියන්න බයයි. ඒ බය වෙන්නේ ඒකේ තේරුම නොදන්න නිසායි. මරණය මරණය කියන එක හඳුන්වනවා ක්‍රම කීපයකට. සම්මුති මරණය, ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය කියලා කොටස් දෙකකට බෙදෙනවා. සම්මුති මරණය කියන්නේ අපි මේ ඇසුරු කරන මහ පොළවේ හැදෙන ගස් වැල් ආදී මැරුණාම, පොල් ගහ මැරුණා, අඹ ගහ මැරුණා, කොස් ගහ මැරුණා ආදී වශයෙන් ගොයම් මැරුණා, මෙහෙම කියනවා. ඒ අවිඥානික වස්තුන්ගේ මරණය සම්මුති මරණය හැටියටයි ගණන් ගන්න. ඒක නියම මරණය නොවේ. ඒක විනාශයයි සිද්ධ වුණේ, අවිඥානික වස්තුන්ගේ විනාශය. එවාගෙම පරමක්ෂේ මරණය, ආයුක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපච්ඡේදක මරණය ආදී වශයෙන් එක ප්‍රභේද ගොඩක් තියෙනවා. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ සෑම කෙනෙකුගේ පටිසන්ධි ගන්න මොහොතේදීම තියෙනවා කර්මජ රූප වශයෙන් රූප කලාප තුනක්. කාය දසක, භව දසක, වස්තු දසක කියලා. මේ රූප කලාප තුනේම තියෙනවා නම් යන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. ඒ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කරන්නේ තමන් එක්ක එකට උපදින රූපයන් ටික, රූප ධර්මයන් ආරක්ෂා කර ගැනීම, පැවැත්වීම. ඒකට කියනවා ආයුෂ කියලා. ඒක සෑම කර්මජ රූපයක් ගානේම පහළ වෙනවා. සෑම කර්මජ රූපයක් ගානේ පහළ වන මේ ජීවිත ඉන්ද්‍රිය රූපය මුළු ජීවිතේම ආරක්ෂා කරනවා. ඒ කර්ම සමුට්ඨාන රූපයන් පමණක් නෙමේ, චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන රූපයන් පැවැත්මටත් මේ ජීවිතේන්ද්‍රයේ රූපය අනුග්‍රහ දක්වනවා. ඒ මේ ජීවිතේන්ද්‍රයේ රූපය චිත්තක්ෂණ 17න් 14, 17න් 17ට උපදෙමින් බිඳෙමින් උපදෙමින් බිඳෙමින් තමයි යන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඒ ජීවිතයේහි අවසාන වශයෙන් ජීවිතේන්ද්‍රය නිම වෙන අවස්ථාවක් වෙනවා. ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදකය කියලා. ජීවිතේන්ද්‍රිය සිඳියාම ඉන් පස්සේ ඒ ජීවිතයේ පවතින්නේ ඊළඟ වෙන භවයක ප්‍රතිසන්ධිග්‍රහණයේ සිද්ධ වීම ධර්මතාවයි. මෙහිදී හඳුන්වනවා ආයුක්ෂේ මරණය, කර්මක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපච්ඡේදක මරණය කියලා තවත් කොටස් හතරකට බෙදෙනවා. ආයුක්ෂේ මරණය කියන්නේ සමහර ආත්ම භාවවලට නියමිත ආයුෂයක් තියෙනවා. දැන් බුද්ධ කාලයේදී අවුරුදු 100යි පරම ආයුෂ. හැබැයි ඔහුගේ පුණ්‍ය වාසනාව තා බොහෝ කාලයක් ජීවත් වෙන්න තියෙනවා. එසේ නමුත් ඒ කාල පරිච්ඡේදයේදී ආයුෂ් ප්‍රමාණය අනුව ජීවිතක්ෂය සිද්ධ වෙනවා. නිදසුණක් වශයෙන් ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ
අවුරුදු අසංඛ්‍යයක් වුණත් ජීවත් වෙන්න තරම් සමර්ථ කුසල විපාකයකි. නමුත් සාරුවඥන් වහන්සේ අවුරුදු 100 ඇති කාලයේදී පිරිනිවන් පෑවා. මේකට කියනවා ආයුක්ෂය කියලා. ඔය වගේ යම් කෙනෙකුගේ ජීවිතේ ඉන්ද්‍රිය පැවැත්මේ වාසනාව ඉදිරියට ඇත ඒ කාල පරිච්ඡේදයේ තියෙන ආයුෂ් ප්‍රමාණය අනුව ජීවිතය අවසන් වීමද කියනවා ආයුක්ෂය මරණය කියේ. ඊළඟට කර්මක්ෂය මරණය කියන්නේ ආයුෂතාවදී ඒ කාල පරිච්ඡේදයට අවශ්‍ය තියෙද්දී නම් කෙනෙකුගේ ජන්ම කර්මයේහි ජන්ම කර්ම විපාකයේ බලයේ තිබුණීට අඩු කාලයකින් නිරුද්ධ වෙන්නේ නම් නියම අවශ්‍යන්නේ ඉස්සර ඔහු කලුවේ කරනවා. ඒකට කියනවා කර්මක්ෂය මරණය කියලා. පුණ්‍යක්ෂය මරණය කියලා කියනවා. මනුෂ්‍ය ලෝකේ උපදින්න කුසල විපාකයකින් ඒක අවසන් වෙනවා. පුණ්‍යක්ෂය මරණය කර්මක්ෂය මරණය කියලා කියනවා. ඊළඟට තියෙනවා උභයක්ෂේදක මරණය කියන්නේ ඒ කියන්නේ සමහර විට පරමායුෂයයි ජීවත් වීමේ වාසනාවයි එක වෙලාවේ අවසන් වෙනවා. ඒකට කියන උභයක්ෂය මරණය කියලා. ඔය අතරතර උපච්ඡේදක මරණය කියලා තවත් මරණයක් තියෙනවා. ඒ කියන්නේ සමහර විට ජීවත් වීමට පිනේ බලයක් තව ඉදිරියට තියෙද්දි. ඒ වගේම කාල පරිච්ඡේදයේ ආයුෂ් ප්‍රමාණයක් තව ඉදිරියට තියෙද්දි හදිසි මරණ සිද්ධ වෙනවා. ඒක නිදසුනක් කියනවා දැන් පහනක් දැල්වුවාම පහනේ තෙලුත් තියෙනවා පහන් වැටියක් තියෙනවා මේ පළඟැට්ටෙක් වැදිලා ඒ පහන නිවෙනවා එහෙම නැත්නම් තද මේ සුළඟක් වැදිලා ඒ පහන නිවෙනවා ඒ වාගේ තත්ත්වයක් තමයි පිනයි ආයුෂයයි දෙකම තියෙද්දී අතරක සිදුවීමේ මරණයට කියනවා උපච්ඡේදක මරණය කියලා. එතකොට ඔය කියන මරණ අවස්ථාවන් අතුරෙන් ඔය කියන මරණ හතරම මේ මරණානුස්සති භාවනාවට අදාළයි. තව තියෙනවා කාල මරණය අකාල මරණය කියලා දෙකකට බෙදෙනවා. කාල මරණය කියන්නේ පරම ආයස අවසන් වීමෙන් සිදුවෙන මරණය. ඒ වගේම අකාල මරණය කියන්නේ දැන් අර මුලින් සඳහන් කළා ආයුෂයයි මේ වගේම කුසල විපාකයයි තියෙද්දී අතරකදී සිඳීම. ඒක අකාල මරණය හදිසි මරණ සිදුවෙනවා. ඔක්කොම හේතුවක ප්‍රතිඵල වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මේ මරණය ගැන අපි තේරුම් ගන්නට ඕනේ. මේ මරණය කියන එක අලුත් දෙයක් නෙමෙයි. මේ සංසාර ගමනේ යන්තාක් වාර උපන්නනම් හැම වාරිකම මරණය සිද්ධ වුණා. මුළු ලෝක සත්‍යයටම සාධාරණ ධර්මතාවක් මේ මරණය. මේක භාවනාවක් නැගීමෙන් බලාපොරොත්තු වෙන්නේ මරණය ඉක්මවා අමරණීය නිවනටපත් වීමයි. එනිසා දැන් මේ භාවනා පිළිබඳවයි දැන් අපේ සාකච්ඡා වීතුවන්නේ. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවාද? ස්වාමීන් වහන්සේ අවසරයි, මරණානුස්සති භාවනාව වඩන්නේ කෙසේද? මරණානුස්සති නමින් හඳුන්වන්නේ ඇත්තටම මරණය ගැන නැවත ආවර්ජනා කිරීමයි. නැවත සිහි ගැන්වීමයි. ඒක භාවනාවක් වශයෙන් වඩන්නේ එයින් චිත්ත සමාධියක් හා විපස්සනා ඥාන වඩා ගැනීම පිණිසයි. එහිදී භාවනාව ආරම්භ කරන්නේ තමන්ගේ සීලය පළමුවෙන් පිරිසිදු කරගන්නට ඕනෑ. විවේක තැනක් තෝරා ගන්නට ඕනෑ. විවේක තැනකට වෙලා සීලය ආවර්ජනා කරලා හිත පිරිසිදු කරගෙන තමන්ගේ ජීවිතේ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, කල්යාණ මිත්‍රයන් වහන්සේට පූජා කරනවා. එවාගේ බුදුගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති කියන මේ කමඨහම් භාවනා හතර ස්වල්ප වේලාවක් මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඊළඟට තමන් අදිෂ්ඨාන කරගන්න මගේ මේ මරණානුස්සති භාවනාව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කළ ජරා මරණයන්ගෙන් සදහට අදමිදුනා වූ අජරාමර සාන්ත නිවන් සූපිනිස වේවා කියන අදිෂ්ඨානය තියාගෙන තමන් දන්නා අඳුරන ජීවත්ව සිට අභව ප්‍රාප්ත වූ මරණයටපත් වූ අයගෙන කීප දෙනෙක් ගැන සිහි කරනවා. අවසලා මෙහෙම ජීවත් වුණා, මෙහෙම මරණයටපත් වුණා ආදි වශයෙන් මරණයටපත් වූවන් කීප දෙනෙක් ගැන හිතින් බලනවා, හිතින් මෙනෙහි කරනවා. මෙනෙහි කල එක තමන්ගේ ආසන්තානයටත් සම්බන්ධ කරගන්නා මගේ ජීවිතයත් අද මේ පවතිනවා. ඒ ජීවිතේ ඒකාන්තෙන් අර වගේම මරණයට යනවාමයි කියන තේරුම හිතේ දරාගෙන ඊට පස්සේ ඒක භාවනාවට නැංගනවා. භාවනාවට නැංගීමේදී ඒක ඉතින් අපේ පූර්ව ආචාර්යයන් වහන්සේලා බොහොම ලස්සනට විවිධාකාරයෙන් හඳුන්වලා කියනවා. එිනුත් භාවනා සම්බන්ධ සියල්ල විස්තර විවරණය කරන විසුද්ධි මාර්ගයේ තියෙනවා මාතෘකා 8කට අනුව මෙනෙහි කරන්නේ. ඒ මාතෘකාටකට අනුව මෙනෙහි කිරීමෙන් එකකින් හරි තමන්ගේ හිත සමාධිමත් වෙනවා. එයින් පළවෙනි ක්‍රමය තමයි වදක පච්චුපට්ඨාන කියලා. ඒ කියන්නේ
yang kisi wadake aduak amuragane deng deng marani mi kene balawak diogeng isme wageme wegen kama pasu pasu duogane no. Poi hari welawak ohu karanne jeevithaye gasada yamime e wage tattayak me ස්කන්ධ సంతානයේට පවතින මේ මරණය හරියට පසුපස ලුහ බැඳගෙන එන වදකේක වාගේ හරියට උදා වූ සූර්ය මණ්ඩලයේ හැන්දෑවට බැස යන්න වගේ මේ ජීවිතේ මරණයට යනවා යනවාමයි උදා වූ චන්ද්‍ර මණ්ඩලයේ ඊළඟට බැස යන්නා වගේ මේ ජීවිතේ මරණයට යනවා යනවාමයි ඒ වගේම අහසට නැගුණා වූ වලාකුල අසුලඟින් විසිරී යන්නා වගේ මේක මරණයෙන් විසිරී යනවාමයි ඒ වගේම වැහි කාලයේහි පිරී තියෙන කුඩ ඇල දොල නියං කාලයේ සිඳී යනා වගේ මේ ජීවිතේ ඉන්ද්‍රිය සිඳී යනවාමයි ඒ වගේම මැටියෙන් කළ බඳුනා මුගුරු පාරකින් බිඳී යනා වගේ මේ ජීවිතේ මරණින් බිඳී යනවා යනවාමයි දේමතු පිට හට ගන්න දීබ බුලක් වහා සිඳී මිදී යනා වගේ මේ ජීවිතයත් මරණින් බිඳී යනවාමයි දීයෙහි ඇඳි ඉර වහා මැකී යනා වගේ මේ ජීවිතයත් මරණින් මැකී යනවාමයි එවගේ මහසේ දිස්වන විදුලිය එළිය මේ මොහොතේම නැති වී යනා වගේ මේ ජීවිතයත් නැති වී යනවාමයි ඔය විදිහට එකක් එකක් ගානේ තමන්ගේ සංකානේ මේ මරණය ගැන අනුස්මරණය කරනවා ඒකට කියනවා වදක පච්චුපාඨාණය වදකේ තමා පසුපසේ නොආහා සමානව ඉතිං මාවර්ජනා කිරීම ඊළඟට තියෙනවා සම්පත්ති විපත්ති මේ සෑම සම්පත්තියකම නිමාව විපත්තියකුයි ඒ කියන්නේ දැන් අපේ ජීවිතේ බොහොම ලස්සන තරුණ වයසක් තිබුණා නම් ඒකට කියනවා යෞවන සම්පත්තිය. ඕක ජරාවටපත් වෙලා විපත්තියට වැටෙනවා. ඒ වගේම නිරෝගී සුවය සම්පත්තිය. නමුත් ඒක ලෙඩ රෝග හැදීමෙන් විපත්තියට යනවා. ඔය වගේම ජීවත් වෙන කාලේ බොහොම වාසනාවන්තයි. නමුත් ඒ ජීවිතේ මරණයටපත් වීමෙන් විපතකට වැටෙනවා. මේ වගේ හැම වෙලාවෙම ජීවිතයේ විපත්තියකින් අවසන් වෙන හැටි සිහිපත් කිරීමෙන් මරණානුස්සතිය වඩනවා. තවතින උපසංහරණ කියලා ඒ කියන්නේ දැන් මේ ලෝකෙ ඉඳලා තියෙන බොහෝම වාසනාවන්ත මහා පින්නවන්ත රජවරු මහා මන්දාතු මහා සුදර්ශනාති රජවරු එයාට තියෙන ජීවිතාක්ෂයට පත් වුණා ඒ වගේ මටත් ඒක වෙනවා වෙනාමයි ඒ වගේම මහා පින් ඇති ජෝතිය ජටිල මෙන්ඩක පුණ්‍ය කාලේ බොහෝ සිටුරු හිටියා ඒ කොමත් ඉතින් ජීවිතය අවසන් වුණා ඒ වගේ මටත් මරණය සිද්ධ වෙනවාමයි එවගේ මහා කාය බල ඇති වාසුදේව බල දේවාග්ගි දේව වර්ණ දේව චන්ද දේව සූර්ය දේවාදි බොහෝ බලගත්තු ශරීර ශක්තිය ඇති යෝධයෝ හිටියා. ඒ කොමත් නැති වෙලා ගියා. එසේනම් මටත් මරණය වෙනවා වෙනමයි. එවගේම 이르දිවන්ත උත්තමයන් ලෝකේ හිටියා. මහා මුගලන් මහ රහතන් වහන්සේ, උත්පලවන රහත් මෙහෙණින් වහන්සේ ආදී වූද තවත් බොහෝ ඉරිදිවන්තයන් හිටියා. ඒ කොම ජීවිතාක්ෂයට පත් වුණා නම් මටත් ඒක සිදු වෙනවා වෙනමයි. ඒ වගේම බොහෝ ඥානවන්තෝ හිටියා. එයින් ඉතින් බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අගතන්පත් සරුවත් මහ රහතන් වහන්සේ, තේ මහ රහත් මෙහෙණින් වහන්සේ ආදී කොට ඇති බොහෝ ප්‍රඥාවන්තෝ හිටියා. ත්‍රිවිද්‍යා සත්‍ය විඥා චතුපරි සම්මිදා ඥාන තෝලස මහ ඥාන ආදී මහ ඥාන සම්පන්න හිටියා. ඒ කොමත් අර වගේ ජීවිතයසේ දෙපත් වුණා මටත් ඒක වෙනවා වෙනමයි ඒ වගේම ස්වයංබුක් ඥානයෙන් චතුස්සත්‍ය ආબોධ කළ පසේ බුදුවරයන් වහන්සේලා ලෝ 15 වී සිටියා ඒ මහෞත්තමයන් වහන්සේලාත් පිරිනුවම් පෑමෙන් ජීවිතාක්ෂයට දෙපත් වුණා මේක මටත් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා ඒ වගේම පිනෙන් නුවණින් ගුණෙන් තේජසින් හැම දෙයකින්ම අග්‍ර ප්‍රාප්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ජීවිතය අවසානය සිද්ධ වුණා එනිසා මේ ලෝකේ මටත් අනිවාර්ය මරණය සිද්ධ වෙනවා කියන එක තමන්ට යොමු කරගෙන උපසංහරණය කරනවා. ඔය වගේම ආයුෂයාගේ දුර්වලතාවය. ඒ වගේම ජීවිතයේ මරණයටපත් වෙන නිමිත්තක් නැති බව. මේ ඔක්කොම එකක් එකක් ගානේ ආවර්ජනා කරන්න නියමව තියෙනවා. ඒ කියන්නේ ආයුෂයාගේ දුර්වලතාව කියන්නේ මේ ශාරීරියේ පවතින්නේ ජීවිතයේ පවතින්නේ ආස්වාස ප්‍රස්වාස දෙකකින්. ඔය දෙක නිරුද්ධ වීමෙන් ජීවිතය නිරුද්ධ වෙනව නැත්නම් මරණයට යනවා. ඉරියව පැවැත්මෙන් ජීවත් වෙනවා. ඉරියව විසම වීමෙන් මරණය සිද්ධ වෙනවා. ආහාර පාන නිසා ජීවත් වෙනවා. ආහාර පාන විසම වීමෙන් ජීවිතාක්ෂයට පත් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු නිසා ජීවත් වෙනවා. ඒ සතර ධාතු විසම වීමෙන් ජීවිතේ විනාශ වෙනවා මරණයට පත් වෙනවා. මෙහෙන් ආයුෂයාගේ දුර්වලතාවය ඉතින් අරමුණු කරනවා.
එවගේම ජීවිතය පිළිබඳව කොයි වෙලාවේ මරණය සිද්ධ වෙනවාද කියලා වෙලාව නියමයක් නැහැ. කොයි වයසේ මරණය සිද්ධ වෙනවාද වයස නියමයක් නැහැ. කොයි තැනකදී මරණය සිද්ධ වෙනවාද තැන නියමයක් නැහැ. කොයි රෝගෙන් මරණය සිද්ධ වෙනවාද රෝග නියමයක් නැහැ. මරණින් මත්තේ යන තැන නියමයක් නැහැ. මේ කරුණු පහ පිළිබඳව කිසිම සටහනක් අල්ලතුව නැති නිසා එයිනුත් අපේ ජීවිතයේ අනීතයි මරණය නීතයි කියලා මෙනෙහි කරනවා. ඒ වගේම මේ ජීවිතයේ අවුරුදු 100ක් ජීවත් වුණත් ඒකාන්තයෙන් මරණය සිද්ධ වෙනවා. හිටගෙන ඉඳිද්දිත් මරණය වෙනවා. වාඩිලා සිටිද්දිත් මරණය වෙනවා. ඇවිදින් සිටිද්දිත් මරණය වෙනවා. සයනගතව සිටිද්දිත් මරණය වෙනවා. හුස්ම ගනිද්දිත් මරණය වෙනවා. ආහාර ගනිද්දිත් මරණය වෙනවා. මරණය සිදුවෙන වෙලාවක් නියම නැහැ. හැම වෙලාවෙම මේක සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියන එක ජීවිතයේ අනීතයි මරණය නීතයි කියන මාතෘකාවෙන් මෙනෙහි කරනවා. එවාගේම ජීවිතයේ බොහෝම කෙටි කාලයයි පවතින්නේ. ඇත්ත වශයෙන් කියනවනම් ඒක චිත්තක්ෂණයයි පවතින්නේ. අතීත චිත්තක්ෂණේ පැවති ජීවිතයෙන් දැන් මේ වර්තමාන චිත්තක්ෂණේ නැක බිඳිලා. වර්තමාන චිත්තක්ෂණේ පවට්න ජීවිතය අනාගත චිත්තක්ෂණයට පත් වෙන්න ඒකෙතනම බිඳිනවා. අනාගත චිත්තක්ෂණයේදී උපදින ජීවිතය ඊළඟ අනාගත චිත්තක්ෂණයට යන්න බිඳිනවා. හරියට මේ රත චක්‍රයක් පෙරලෙන්නේ නැවතී සිටින්නේ ඒ රෝදේ ඉතා කුඩා ප්‍රමාණයක අඟලක පමණ ප්‍රමාණය තමයි පොළොවේ පිහිටා තිබෙන්නේ. ඒ වගේ මේ අවුරුදු ගණන් ජීවත් වෙනා කියුවට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට තමයි මේක පවතින්නේ. ඒ චිත්තක්ෂණය නිරුද්ධ වෙනකොට මරණය සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම එකක් එකක් ගානේ මොනින් මෙනී කරනවා. ජීවිතය අනීතයි මරණය නීතයි, ජීවිතය අනීතයි මරණය නීතයි. අර මරණයට පත් වූ මූර්ත දේහයක් ගැන හිතෙන් බලාගෙන තමන්ගේ ජීවිතයට සංසන්දනය කරමිනුයි මේ මරණානුස්සතිය වඩන්නේ. මේ මරණානුස්සතිය වැඩිීමේදී තමන්ගේ හිතේ බයක් ඇති ගැනීමක් ඇති වෙන්නෙම නැහැ. ඒ පිළිබඳව ලොකු ප්‍රබෝධයක් හිතේ ඇති වෙනවා. ඒ ප්‍රබෝධයේ සමහර විට නීවරණ යටපත් වෙලා චිත්ත සමාධියක් උපචාර සමාධියක් ලැබෙන්න පවා සමර්ථ වෙනවා. මේක බලාපොරොත්තු වෙන්නේ ඒ සමාධිය උපදවා ගැනීමමයි. මේකයි කෙටි අදහසින් කෙටි පිළිවෙලින් මේ මරණානුස්සතිය වැඩිම ගැන හඳුන්වන්න තියෙන්නේ. මරණානුස්සති භාවනාවක් වඩන්නෙකු භය නැති කෙනෙක් වෙනවා. බොහොම නිර්භීත කෙනෙක් වෙනවා. මරණයටවත් භය නැහැ. කිසි සතෙකුටවත් භය නැහැ. ආවිය ආවදයකටවත් භය නැහැ. ඒ වගේම වෙඩි තැබීමකටවත් භය නැහැ. මොකද ඔහු දන්නවා මරණය සිදු වෙනවා. මේක භය වෙන්න දෙයක් නොවේ කියන එක හොඳින් දන්න නිසා කිසි දෙයකට භය නැහැ. අමනුෂ්‍යයෙකුටවත් භය වෙන්නේ නැහැ. එවගේ බලවත් ප්‍රීතියක් සෝමනස්සයක් හිතේ පහළ වෙනවාමයි. ඒ මොකද කාරණේ තමන් නිතරම සූදානම් වෙ ඉන්නවා ජීවිතයේ යථා තත්ත්වයේ තේරුම් ගත්ත නිසා. එවගේම රත්නත්‍රයේ පිළිබඳ අසීමිත ගෞරවයක් ප්‍රසාදයක් හිතේ වැඩෙනවා. සද්ධා ඉන්ද්‍රිය විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මේවා බොහොම ශක්තිමත් බවට පත් වෙනවා. එවගේම ඔය වස්තු සම්භාර රැස්කර තබා ගැනීමේ චේතනාවක් ඇති වෙන්නේ. සන්නිධි කියලා කියන්නේ දේවල් තැම්පත් කරනවා, ඉදිරියට තැම්පත් කරනවා. එහෙම එකක් නෑ. හැම වෙලාවෙම නිදාසිතක් ඇති කරගන්නයි සූදානම් වෙන්නේ. මං අද ඉන්නවා, හෙට ඉන්නවා දන්නේ නෑ කියන තේරුම නිසා කවදාහක්වත් මේ වස්තු එකතු කරගෙන තැම්පත් කරගෙන ඒවට ආසාවෙන් ඇලී මැදී වාසය කරන්නේ නෑ. ඒ වගේම පරිත්‍යාගශීලී වෙනවා. හැම විටම පරිත්‍යාගශීලී වෙනවා. කවදාකවත් මසුරු කෙනෙක් වන්නේ නැහැ. බොහොම මේ පරිත්‍යාගශීලී කෙනෙක් අනුන්ගේ සැපයට උපකාර වෙන කෙනෙක් වෙනවා. ඒ වගේම තමන්ගේ සීලය ඉතා උසස් හන්දමින් ආරක්ෂා කරනවා. මොකද ඉහළට ගන්න උස්ම පහළට හෙලන්නේ ඉස්සෙන මරණය වෙන්න පුළුවන්. ඒ නිසා මම පිරිසුදු සීලය රකින්න ඕනේ කියලා සීලය පිළිබඳව බොහෝම හොඳින් පිරිසිදුව ආරක්ෂා කරනවා. සීලය කිලුටු කරගන්නේ නැහැ. එවාගෙම යම්කිසි අකුසලයක් කරන්න හිත පහළ වෙනවා නම් ඒ මොහොතේම තමන්ට වැටෙනවා මම මේ මැරෙන්න ඉන්නේ කියන්නේ මොකටද මම මේ පාපය කරන්නේ කියලා වහා මේකෙන් අත මිදෙනවා. එවාගෙම කවදාකවත් අනුන්ව ද්වේෂ කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, පලිගන්න යන්නේ නැහැ. මම ඉතින් මැරෙන කෙනෙක් නේ, මොකටද මේ අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන්නේ කියලා තමන් පිළිබඳවම හිත හදා ගන්නවා. අනිත්‍යයෙන් එන අලාභ, අයස, නින්දා, පාස සියල්ලම ඉවසා දරා ගන්න සමත් වෙනවා. එපමණක් නෙමෙයි මේ මරණානුස්සතිය වැඩිමින් තමාගේ චිත්ත සමාධිය දියුණු කරගෙන විදර්ශනා වඩලා මාර්ගඵල නිවන් ආબોධ කර ගැනීමත් මෙහි විශේෂානිසංසයක් හැටියට හඳුන්වන්න පුළුවන්. අවසරයි ස්වාමින්වහන්සේ.
මරණානුස්සති භාවනාව කිනම් චරිතයකට ගැළපේද? මරණානුස්සති භාවනාව ඇතුළේ චරිත වශයෙන් බෙදීීමේදී බුද්ධ චරිතයටයි අයිති වෙන්නේ. මේක හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බැරි සමහරව බය වෙනවා. තමන්ගේ මරණය ගැන බය හිතෙනවා. එවාගෙම හිතවතුන්ගේ මරණය ගැන ශෝකය ඇති වෙනවා. එවාගෙම අයිතිවතුන්ගේ මරණය ගැන සතුට ඇති වෙනවා. එහෙම කරන්න ගියොත් භාවනාවක් වෙන්නේ නැහැ. නමුත් මේ මරණානුස්සති භාවනා වැඩිීමේදී නුවණ විශේෂයෙන් අවශ්‍ය වෙනවා. සතියයි ඥානයයි හොඳට අවශ්‍ය වෙනවා. ඒ නිසා බුද්ධ චරිතයට මේක බොහොම ලේසියෙන් පුළුවන් වෙනවා. බුද්ධ චරිතය තමන්ගේ මරණය ගැන බය වෙන්නෙත් නැහැ. තමන්ගේ හිතවතුන්ගේ මරණය ගැන ශෝක වෙන්නෙත් නැහැ. තමන්ගේ අයිතිවතුන්ගේ මරණය ගැන සතුටු වෙන්නෙත් නැහැ. ඔහු මරණය ගැන පිළිබඳව යථා තත්ත්වයේ මනවින් තේරුම් ගන්න නිසා ඒ විදිහට හිතේ පෙරලීමක් නැතුව බොහොම සාර්ථකව මේ භාවනා වඩන්න පුළුවන්. ඒ නිසා බුද්ධ චරිතයටයි මරණානුසති භාවනාව නියම වශයෙන් සත්‍රාය වෙන්නේ. එසේ නමුත් අනිකුත් චරිත ඇති අයටත් මේක වඩන්න එපා කියලා නෑ. ඕනෑම කෙනෙකුට මේ භාවනා වඩන්න පුළුවනි. විශේෂත්වයක් තියෙන්නේ කවර හෝ සත්‍රාය භාවනාවකින් හිත දියුණු කරගත්තන් පස්සේ හැම භාවනාවක්ම කරන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු ආනාපාන සතියෙන් ධ්‍යාන ඉපදෙවුවා කියලා. ආනාපාන සතියෙන් ධ්‍යාන ඉපදෙවුවා නම් ඕනෑම භාවනාවක් කරන්න උඩ පුළුවන් වෙනවා. මොකද නීවරණ යටපත් වෙලා තමන්ගේ හිතේ සමාධියෙන් යුක්තයි. ධ්‍යාන සමාපත්ති ලාභී කෙනෙක් බැවින් අර විදිහේ ශෝකයක් එන්නේ නැහැ, බයක් එන්නේ නැහැ, සතුටක් යන්නේ අනුන්ගේ මරණය ගැන සතුටක් එන්නේ නැහැ. හැම වෙලාවෙම තමන්ගේ තේ පිරිසුදු ඕනේ භාවනාවක් සාර්ථකව වඩන්න පුළුවන්. මෙන්න මේක නිසා ප්‍රධාන වශයෙන් මුලින්ම බුද්ධ චරිතයට මේක විශේෂයි. අනිකුත් චරිත විශේෂයන්ට මේ භාවනාව කරන්න පුළුවනි කියන එක මේ විසුද්ධි මාර්ග අර්ථ කතාවෙන් හඳුන්ලා තියෙන්නේ. හිත දියුණු කරගෙන යනකොට පුළුවන් වෙනවා කියන එකයි. ස්වාමීන් වහන්සේ, මරණානුස්සති භාවනාවෙන් ලැබෙන සමාධිය කවරේද? මරණානුස්සති භාවනාවේ අරමුණ සම්මුතියක් නොවේයි, පරමාර්ථයක්. ඒ කියන්නේ ජීවිතේ ඉන්ද්‍රිය කියන්නේ පරමාර්ථයක්. ඔය රූප තියෙනවා ඔක්කොම 28ක්. ඒ 28න් නිෂ්පන්න රූප තියෙනවා 18ක්. ඒ කියන්නේ ආයුෂ චිත්තක්ෂණ 17ක් තියෙන රූප තමයි නිෂ්පන්න රූප කියලා කියන්නේ. ඒවා තියෙන 18ක්. ඒ ඔක්කොම පරමාර්ථ ධර්ම. පරමාර්ථ කියන්නේ මේ සම්මුති වචනෙන් අපි කියුවට ඒක සම්මුති නොවේ. චිත්ත චෛසික රූප නිර්වාණ කියන්නේ සතර පරමාර්ථයෙන් රූප පරමාර්ථයට අයිති. එතකොට මේ පරමාර්ථ ධර්මයක නිරුද්ධ වීම තමයි මෙතන මරණය කියන්නේ. නිරුද්ධ වීම කියන්නේ පරමාර්ථයක්. නිරුද්ධ කියන්නේ විනාශ වීම නැත්නම් බිඳී යාම. එතකොට අර පටිසන්ධි ගන්න වෙලාවේ පටන් දිගට පැවතුනා වූ චිත්ත පරම්පරාවේ රූප පරම්පරාවේ මේ ජීවිතේන්ද්‍රය රූපයාගේ අවසාන නිරෝධය තමයි ඒ ජීවිතේට නැවත ඒ ජීවිතේන්ද්‍රය පහළ වෙන්නේ නැති තත්ත්වයට නිරුද්ධ වීමට තමයි මෙතන ජීවිතේන්ද්‍රය උපච්ඡේදක කියලා කියන්නේ. ඒක පරමාර්ථ අරමුණක්. ඒ පරමාර්ථ අරමුණ කරන බැවින් රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ ලැබෙනවා නම් ලැබෙන්නේ කාමාචර ධ්‍යානයක්. ඒ කියන්නේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වී ධ්‍යානාංග පහ ශක්තිමත් වී කාමාචර කුසල් සිතේ ඇති වෙන සමාධිය තමයි උපචාර සමාධිය කියන්නේ. ඒක රූප ධ්‍යානෙට සමීපයි. එනිසා ඒකට උපචාර සමාධිය කියලා කියනවා. හැබැයි මේ උපචාර සමාධිය බොහෝ ශක්තිමත්. මොකද මරණය ගැන වුණත් චිත්ත සමාධියේ පහළ වුණා නම් ඔහුගේ සමාධි ශක්තිය බොහොම හොඳයි යහපත්ව පවතින බැවින් ඔහුට පුළුවන් අනිකුත් අර්පණා සමාධි උපදවන්න පුළුවන්. ආනාපාන ධ්‍යාන උපදවන්න පුළුවන්, කායගත සති ධ්‍යාන උපදවන්න පුළුවන්, එවාගෙම බ්‍රහ්මයාන ධ්‍යාන උපදවන්න පුළුවන්, කසින ධ්‍යාන උපදවන්න පුළුවන්. ඕනෙම භාවනාවකින් ධ්‍යාන උපදවන්න ඔහුට පුළුවන්කම ලැබෙන්නේ උපචාර සමාධියෙන් සමාධිමත් වීම නිසායි. උපචාර සමාධියේදී නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙන බැවින් ධ්‍යාන වඩන්න බොහොම පහසු වෙනවා. හැබැයි මේ ධ්‍යාන වැඩිම පමණක් නෙමෙයි මේ බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන විශේෂයෙන්ම ධ්‍යාන වැඩිම මුල් කරගෙන සමාධි ශක්තිය පිහිට කරගෙන විදර්ශනාවට හැරීමයි. මෙතන විදර්ශනා නමින් හඳුන්වන්නේ මේ සම්මුතියේ බිඳ එහි තියෙන පරමාර්ථය අරමුණු කරගෙන නාම රූප වෙන් කර ගැනීමයි. ඊළඟට ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමයි. ත්‍රිලක්ෂණය තමයි විපස්සනාවේ ගමන් මාර්ගය.
එතකොට මේ ත්‍රිලක්ෂණ විපස්සනා විසින් අනුපිළිවෙලින් නාම රූප වෙන් කර ගැනීම මේ නාම රූප පරිච්ඡේද ඥානෙ දික්ක විසුද්ධිය ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානෙ කියලා හේතුඵල සම්බන්ධතාව අවබෝධ කර ගන්නා වූ මේ විසුද්ධිය ඒකට කියනවා සංඛා විතරණ විසුද්ධිය කියලා ඊළඟට සම්මර්ෂණ ඥානයෙන් පටන් ගන්නවා ත්‍රිලක්ෂණය සම්මර්ෂණ ඥානයෙන් පටන් ගෙන ඉතින් උද්‍යාවේ ඥාන භංග ඥාන වයතුපාඨාන ඥාන ආදීන ඥාන නිබ්බිදා ඥාන විපස්සනා ඥාන පේලියට ගිය මුංචිතු කම්මිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරපේකා ඥාන කියන ඥාන පරම්පරා වඩන්න සමර්ථ වෙනවා හේතු සම්පත් තිබුණා නම් ඒ කියන්නේ රහත් වෙන්න නැත්නම් සෝවාන් වෙන්න හරි පාරමී පිරී තිබුණා නම් බෝධිපාක්ෂ ධර්මයන් මුහු කරවා ගින් තිබුණා නම් හොට පුළුවන් වෙනවා සංකාරුපේක්ඛා ඥානයට අනතුරුව අර සත්‍යානුලෝමික ඥානෙ පටන් මාර්ග චිත්ත වේතිය පහළ කරගෙන සෝවාන් වෙන්න පුළුවන්. සකදාගාමීෙන්ද අනාගාමීෙන්ද අරිහත්ත්වයට යන්න පුළුවන්. ඒ නිසා අරිහත්ත්වයට දක්වාම ලෞකිකවද ලෝකෝත්තරවද උසස් ප්‍රතිඵල ලබා ගැනීමට මේ මරණානුසති භාවනාවෙන් පුළුවන් වන බව කරුණාවෙන් හඳුන්වනවා. එනිසා මේ භාවනාවත් නිර්වාණ මාර්ගයක් කියන එක අපි කරුණාවෙන් පැහැදිලි කරන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ මරණානුසති භාවනාවට ඇති බාධක හා ඒ මැඩගෙන ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? මරණානුසති භාවනාවට තියෙන බාධක තුනක් මගෙන් කියවුණා. එකක් තමයි තමන්ගේ මරණය ගැන හිතනකොට බය ඇතිවීම. ඒක බාධාවක්. තමන්ගේ හිතවතුන්ගේ තමන්ගේ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන්ගේ හිතවත් ඥාතීන්ගේ අභාවය ගැන ශෝකයක් ඇති වෙනවා නම් ඒකත් බාධාවක්. ඒක මේ භාවනාවට ලොකු බාධාවක්. අනික තමන්ගේ අහිත අප්‍රිය අමනාප පුජ්‍යලෝ ඉන්නෝ ඔවුන්ගේ මරණය ගැන අහනකොට හිතෙනකොට දකිනකොට සන්තෝෂයක් ඇති වුණා නම් ඒකත් මහත් බාධාවක්. මෙන්න මේ කියන තුන පළමු කොටම මරණානුසති භාවනාවට ඇති බාධා තුනක් හැටියට හඳුන්වනවා. අනික් කාරණේ තමයි කොයිදේ නමුත් කඩින් කඩ කරනවා නම් ඒක දියුණුවක් දකින්න වෙන්නේ නැහැ. අර උපමාවක් උපදේශයක් තියෙනවා පුරාණ කාලයේහි ඔය කියනවා මේ ගිනිගානා දණ්ඩ කියලා එකක්. ගිනිගානා දණ්ඩ කියන්නේ දැන් අද කාලේ නම් ඕනතරම් මේ ගින්දර උපදවා ගන්න දේවල් තියෙනවා. නමුත් ඉස්සර කාලේම නැහැ. ඒ කාලේ මේ දිරාපත් වෙන ලී දෙකක් සූදානම් කරලා ඒක බොහෝ වාරයක් අතරක් නැර ඇතිල් දීමින් තමයි රත් වෙලා ඒක ගිනි පුපුරු නඟින්නේ. එතෙන්ද පුළුන් එවාගෙම සිවුන් දර කෑලි වර්ග තනකොළ වර්ග ලං කරලා තමයි ගින්නක් උපදවා ගන්නෙ. යම් හේකින් ඒ ගිනි ගාන දණ්ඩ එකට කියන අරණි සහිත කියලා. අරණි සහිත කියන්නේ යට ගිනි ගාන දෙන්නයි උඩ ගිනි ගාන දණ්ඩයි. ඔය දෙක එකට ඇතිලීම වරින් වර නැවතුවා නම් එතෙන්දී ඒ ගිනි උපදවා ගැනීම තපහසු වෙනවා. සිදු කරගන්න බැරි වෙනවා. ගින්නක් පාල කරගන්න බැරි වෙනවා. අතරක් නැර බොහෝ වාරයක් ඒක ඇතිලීමෙන් තමයි ගිනි උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වාගේ මේ භාවනාවක් වඩන කෙනෙකු ඒක ප්‍රතිඵල නෙලා ගැනීම සඳහා ටික දවසක් කරන අය කාලයක් නොකර ඉන්නවා. දවසේ වුණත් ටික වෙලාවක් කරන අය බොහෝ වෙලාවක් නොකර ඉන්නවා. එහෙම ඉන්නකොට අතරතුර තමන්ගේ හිත නීවරණයන්ට යට වෙනවා. නීවරණයන්ට යටවීම නිසා අයමත් ඒ භාවනා මුලින්දල යනවා මිස දියුණුවක් දකින්න වෙන්නේ නැහැ. ඒකම ඉතින් මේ හැම දෙයකම මේ අනිත්‍යතාවයේ මෙනෙහි නොකර එවේ ලස්සනකම් කරමින් ආසාහිතමින් ඉන්නවා නම් එතන කාමච්ඡන්ද නීවරණේ බහුල වීම නිසා මේ භාවනාව පාර්ථ වැටෙනවා. ඒ වගේ නිතර නිතර අනුන් පිළිබඳව ක්‍රෝධ ඊර්ෂ්‍යා කරමින් ඉන්නවා නම් ඒත් භාවනාවෙන් පාර්ථ වැටෙනවා. ඇලිමැලි කාම වැඩිපුර කරනවා නම් වැඩිපුරම නින්දට වැටෙනවා නම් ඒත් භාවනාවෙන් පිරියෙනවා. ඒ වගේම නොකල කුසල් ගැන කල අකුසල් ගැන නිතර පසුතැවී ඉන්නවා නම් ඒත් භාවනාව පාර්ථ වැටෙනවා. මේ භාවනාව හරිද, මේක වැරදිද, මේක නිවැරදිද, මේක බුද්ධ වචනයක්ද, ඒ ආදි වශයෙන් සැක කරමින් ඉන්නවා නම් ඒත් භාවනා පහත වැටෙනවා. කොයි විදිහේ සිතිවිලි වලින් සම්පූර්ණයෙන් හිත ආරක්ෂා කරගන්නට ඕනේ භාවනාව දියුණු කර ගැනීම පිණිස. මෙන්න මෙහෙම නිසා තවත් ඉතින් ඒ සඳහා තමන්ට ඥාති පලිබෝධ, රෝග පලිබෝධ, ආබාධ පලිබෝධ ආදී දේවල් වෙනකොට මේ භාවනාවට බාධාවල් වෙනවා.
එනිසා එහෙම බාධාවකින්ම ජය ගැනීමට තමන්ගේ සතියයි ඥානයයි හොඳින් පිහිටුවාගෙන මේ භාවනා වැඩීමෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් බව අපි පැහැදිලි කරගන්නට ඕන. මරණානුස්සති භාවනාව විදර්ශනාවට පාදක කරන්නේ කෙසේද? සැබවින්ම මේ භාවනාව විපස්සනාවට පදනම් කරගත යුතු තියෙනවා. බුද්ධ ශාසනයේ කරන හැම සමත භාවනාවකින්ම බලාපොරොත්තු වන්නේ විපස්සනාට පාදක කර ගැනීමයි. විපස්සනාවට පාදක කර ගැනීමේදී උපදෙස් තියෙනවා. උපචාර සමාධියෙන් විපස්සනාවට හැරෙන්න පුළුවන්. රූපාචර ධ්‍යාන උපදවා විපස්සනාට හැරෙන්න පුළුවන්. අරූපාචර ධ්‍යාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී මරණානුස්සති භාවනාවෙන් ලැබෙන උපචාර සමාධියයි. ඒ උපචාර සමාධිය වුණත් ඒකෙන් ලබා ගන්න චිත්ත සමාධියේ නිමිති කරගෙන ලැබෙන ආලෝකයේ සෙනික සමාධි ආලෝකයේ තියෙන ඒ ආලෝකයේ මේ ස්කන්ධ කූඩුවට යොමු කරලා රූප කලාප වෙන් කරගනිමින් ආධ්‍යාත්මික රූප සියල්ල තෝරා ගන්නවා වෙන් කරගන්නවා බාහිර රූප කලාප වෙන් කරගන්නවා ආධ්‍යාත්මික චිත්ත සම්සංතානෙහි චිත්තචෛසික ධර්මයන් වෙන් කරගන්නවා බාහිර පුද්ගල සංතාන තුල චිත්තචෛසික වෙන් කරගන්නවා මේ මධ්‍යස්ථ බහිද්ධා නාම රූප වෙන් කරගෙන ඒවැ හේතුඵල සම්බන්ධතාවත් අවබෝධ කරගන්නවා ඊළඟට සම්මාර්සන ඥානයට වැටිලා චත්තාලී සාකාර මහා විපස්සනාවට අනුව ත්‍රිලක්ෂණ විපස්සනා වඩනවා ත්‍රිලක්ෂණ විපස්සනා වැඩීමෙන් මුලින් සඳහන් කළාසේ උද්‍යාවේ ඥානයේ පටන් විපස්සනා ඥාන දිගට දියුණු කරගන්න ලැබෙනවා එනිසා මේ උපචාර සමාධියනොත් විපස්සනාවට පිවිසෙන්න පුළුවනි. යම් හේකින් මේ මරණානුස්සති භාවනා වඩා ලබාගත් උපචාර සමාධියේ පදනම් කරගෙන ධ්‍යාන සමාපatti උපදවන්න සමර්ථ වෙනවා. අපේ ශරීරයේ කේශාලුවම ආදී කොටස තුලින් ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන හතරත් උපදවන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා භාවනා තුනෙන් රූපාචර ධ්‍යාන තුන උපදවන්න පුළුවන්. උපේක්ෂා භාවනාවෙන් රූපාචර චතුර්ථ ධ්‍යාන උපදවන්න පුළුවන්. තවත් දුරට අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ වගේම කසින භාවනා 10න් රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. ආකාශ කසින හරි ඉතිරි කසින නාමයෙන් අරූපාවචර ධ්‍යාන උපදවන්න පුළුවන්. එනිසා අනිකුත් ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා මේ මරණානුස්සති භාවනාවෙන් ලද උපචාර සමාධිය පිහිට කරගෙන ඊට පස්සේ තින් විපස්සනාට අර වගේ හැරෙනවා අර උපචාර සමාධියෙන් හැරෙන විපස්සනාවට වඩා මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලාභීව එයින් ලැබෙන සමාධි ආලෝකයේ පදනම් කරගෙන විපස්සනාට හැරීම බොහෝ පහසු වෙනවා ඒකේ හරියට අර දැන් කුප්පි ලාම්පුවකින් නැත්නම් ඉටිපන්දමකින් ලැබෙන එළියට වඩා මේ සූර්ය ආලෝකය සූර්ය ආලෝකයේ තියෙන කොට ලොකුම ලොකු පැහැදීමක් හැම දෙයක් පිළිබඳව පේන්න දකින්න පුළුවනි. ඒ වගේ තමයි මේ ධ්‍යාන සමාපatti ආලෝකයේ තියෙන කොට ඊටාම හොඳින් තා සිවුම් ලෙස නාම රූප දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට උපචාර සමාධියෙන් උනත් රූපාචර ධ්‍යාන සමාපatti හතරට අනුව උනත් අරූපාචර සමාපatti හතරට අනුව උනත් විපස්සනාට හැරෙන්න පුළුවන් බව අපි තේරුම් ගන්න ඕනේ. සෑම භාවනාවකින්ම බලාපොරොත්තු වන විපස්සනාට හැරිලා විපස්සනා පිළිබඳව විපස්සනා ඥාන දියුණු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි. එනිසා මේ මරණානුස්සති භාවනාව ඒ සීලම අර්ථ සිද්ධියෙන් මුදුන් පමුණවා ගන්න පදනමක් වෙනවා කියන එක අපි පැහැදිලි කරන්නට ඕනේ. විශේෂයෙන් දෙසැම්බර් 27 වෙනිදාටයි මේ මුදුවක්පුර පසළොස්වක පොහෝ දවස උදා වෙන්නේ. ඊළාට දවස් 3ට අනුතුරුව නව වසරක් උදා වෙන 2013 වෙනි වසර. ඇත්ත වශයෙන් අපට වර්ෂයක් වර්ෂයක් කියලා අපි කියන්නේ කාල පරිච්ඡේදයක ඉමක්. දැන් අපි අවුරුද්දක් ගෙවා ගන්නවා වෙනවා 2012 වර්ෂයේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදාට. එතකොට අපි ඊළඟ වර්ෂයේ ඔය කියන බාධාවන්ගෙන් තොරව නිරුපද්‍රව අපේ ජීවිතේ හා මුළු ජීවත් වෙන මේ රට ලෝකයක් ආරක්ෂා කර ගැනීමට තියෙන එකම පිළියම තමයි ධර්මයේ හැසිරීම. බුදුරජාණන් වහන්සේ වැඩෙන්න කාලේ
කොසල් මහරජුරවන්ට ලොකු බාධාවක් ඇති වුණ හොරු 500ක් ඇවිල්ලා. සවැත් නුවර ජේතවනාරාමයේ උදේ ඉඳ ඉන්න වෙලාව හොරු 500ක් මගර කළ හිටියා. පසු රජතුමා ඔවුන් ඔක්කොම රාජපුරුෂයන් යවලා සේනාව යවලා සිරමැදිරියට ගත්තා. දවල් වෙලා ගිහින් බුදුරජාන් වහන්සේට වැඳා. අසා සිටියා මොකද දවල් වුණේ? අනේ ස්වාමීනි රජවරු වුණාම අපට රාජකාරිය වැඩිනේ. බුදුරජාන් වහන්සේ සියල්ල දැනගෙන ඇහුවේ. ඊළඟට උපමාවකින් දැක්වා මහරජේ ඔබගේ ඉතාම හිතමිතුරන් හතර දෙනෙක් හතර දිසාවෙන් දුවගෙන ඇති දාගෙන එනවා. මහරජුරුවනි මහරජුරුවනි මං එන්නේ නැගරණ දිසාවෙන්. ඒ දිසාවේ අහස ඔසට විශාල ගල් පර්වතයක් පෙරලීගෙන එනවා. ඔක්කොම ගෙවල් දොරවල් සතුන් මිනිස්යන් ඔක්කොම සුණු විසුණු කරගෙන එනවා. කරන්න තියෙන දේ ඉක්මනින් කරන්න. දකුණු දිසාවෙන් බටහිර දිසාවෙන් උතුරු දිසාවෙන් ඔය පණිවිඩ හතරක් ඔය විදිහට මෙන්නකොට මහරජුරුව මොකද කරන්නේ? අනේ ස්වාමීනි එහෙම අවස්ථාවක් වුණොත් සිවුරංග සෙනගින් ඒක වළක්වන්න බෑ. යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් වළක්වන්න බෑ. සිද්ද විද්‍යාධරයන්ටත් පුළුවන් කමක් නැහැ. ඒ වගේ වෙන වෙන මොනම උපක්‍රමයකින්වත් ඒක වළක්වන්න බෑ ස්වාමීනි. අඤ්ඤත්‍ර ධම්මචර්යා සමචර්යා. ධර්මයේ කියන මේ සීලයක පිළිපදලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාදී ගුණ වඩමින් හිත පිරිසුදු කරගැනීමේ ප්‍රතිපත්තිය ගෙදීම හැර වෙන පිහිටක් නැහැ ස්වාමීනි කිව්වා. බුදුරජාන් වහන්සේ ඒක සංසන්දනය කළ ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ වගේ ලෝක සත්‍යයට අනිවාර්යෙන් පෙරලීගෙන එන මහා පර්වත හතරක් වගේ තමයි ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි. මේවායින් බේරෙන්න කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා මේවායින් බේරෙන්න තියෙන එකම පිළිවෙත තමයි මේ සීලයක පිහිටා ධර්මයේ හැසිරීම. සීලයක දේශනා කොට වදාලා පබ්බතුූපම සූත්‍රය. මෙතෙන්දී අපි සලකා ගන්නට ඕන දැන් මේ කාල පරිච්ඡේදයේදී මේ දෙසැම්බර් 21 ඒ වගේම තවත් අවස්ථාවල මුළු ලෝකයටම විපත් වෙනවා කියලා තින් ලෝකය පුරාම පණිවිඩ පැතිරී ගින් තියෙනවා. මේවා ඇත්තට හැමදාම සිදුවෙන දේවල්. මේවායේ අපේ ජීවිතත් අපේ සිතත් ආරක්ෂා කර ගැනීමට එකම පිළිවෙත තමයි ධර්මයේ හැසිරීම. අපි යන්තාවක් පිරිසුදුව පංචශීලයේ රකිනවා නම් ආජීවස්තමක සීලයේ රකිනවා නම් අටසිල් රකිනවා නම් දසසිල් රකිනවා නම් පැවිදි භික්ෂූන් වහන්සේලා සාමණේර දසසීලයේ රකින්නත් ඒක රකිනවා නම් කෝටියක් සම්ම රූප සම්පදා සීලයේ හරියට රකිනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩනවා නම් එවැගේම අර විදියට තමන්ගේ චිත්තසංතානෙ හැම වෙලම පිරිසුදු ධර්මයක පිහිටවාගෙන ඉන්නවා නම් ඔය කියන විපත්තියෙන් අපට විපත්තියක් වන්නේ නැහැ. රටටත් ආරක්ෂාව සැලසෙනවාමයි. මෙන්න මේක නිසා මේ කියන විපත්තියෙන් ජයගන්න තියෙන එකම පිළිවෙත තමයි සීලයේ පිහිටියා ධර්ම පිහිටා ධර්මයේ හැසිරීම. පසුගිය කාලේ මට මතකයි 2004 දෙසැම්බර් මාසේ 26 සුනාමියෙන් පසුව 2005 ඒ දිනේටම සුනාමියක් එනවා කියලා විශාල ආందోලනයක් ඇති වුණා. ඒ වෙලාව මට මතකයි මුදුබර දිගටම පිරිත් දේශනා සංඝික දාන මහා පින්කම් වල යෙදුණ මහජනයා. සම්පූර්ණයෙන් ඒ විපත්තිය ලංකාවට ආවේ නැහැ, ඈත වෙන රටවල් වලට පාවෙලා ගිහින් තිබුණා. ඒ වගේ අපි ධර්මයේ හැසිරෙන කොට හැම දිනාගේ ධර්ම ශක්තිය නිසා ඔය එන්නේ තියෙන විපත්ති එන්නේ නැහැ වළකිනවා. ඒ නිසා අපි ලෝකයට හඳුන්වා දෙන්නට ඕන මහා ජනතාවට හඳුන්වා දෙන්නට ඕන ගිහි පැවිදි හැම දෙනාම සුපිරිසුදු සීලය මැනවින් ආරක්ෂා කරගන්න. මේකට මේ ජාති භේදයක් නැහැ, ආගම් භේදයක් නැහැ. ඕනම කෙනෙකුට පන්සිල් රකින්න නියමයි. ඕනම කෙනෙකුට අටසිල් ගන්න පුළුවන්. පින්තුන් ආලා තියෙන එලා රජුව පන්සිල් දැක්ක අටසිල් දැක්ක කියලා තෙරුවන් සරණ කියන ඇතුළට ඒ වාගේ හැම කෙනෙකුට මේ ගුණ පුරන්න පුළුවන්. ඒකෙන් හැම දෙනාටම ආරක්ෂාව සැලසෙනවා. එනිසා ප්‍රාණඝාත ආදී පාපකම් පස්පවෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා ධාර්මික ජීවත්ව ජීවිතය පවත්වනවා නම් මේ කියන්නේ විපත්තියෙන් අපට කිසි ආපදාවක් නොවි අපේ ජීවිත ආරක්ෂා වෙනවා, දේපල ආරක්ෂා වෙනවා, රට ජාතිය ආරක්ෂා වෙනවා, අපි යන ගමන් මඟට නිවන් මඟට උපකාර වෙන ධර්ම ශක්තියකුත් අපේ සංකානේ වැඩෙනවා. එනිසා අපි බොහොම කරුණාවෙන් රටවැසියන්ද ලෝවැසියන්ද දැනුම් දෙන්නට ඕන. හැම දෙනාම අප්‍රමාදව පන්සිල් රකින්ද, හැම දෙනාම පෙහෙවස් සමාදන්ව රකින්ද, හැම දෙනාම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වශයෙන් සාමරික දස සීලයේ මැනවින් ආරක්ෂා කරන පිළිසෙක මෙලික ආරක්ෂා කරන්නේ උපසම්පදා කෝටි අසංවර සීලයේ උපසම්පන්න ස්වාමින් වහන්සේලා මැනවින් ආරක්ෂා කරන්නේ
මෛත්‍රිය වඩන්න, කරුණා වඩන්න, මුදිතා වඩන්න, උපේක්ෂා වඩන්න මේ ගුණාංග ටික අපි දිනු කරගත්තොත් අපට පුදුමාකාර අස්වැසිල්ලක් සැනසෙල්ලක් දකින්න ලැබෙනවාමයි. එනිසා අපි බොහොම කරුණාවෙන් ඒ ගැන සඳහන් කරන අතර අපි අපිත් ඒ ගුණාංග ඒ විදිහටම අනුගමනය කරමින් ලොවටත් අපි ආශිර්වාදයේ පවත්වමු. රත්නත්‍රයේ සතු අසීමිත සූවිසි මහා ගුණානුභාව බලෙන් රටේ වැසි ලෝ වැසි ජනතාව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් කාය බලයෙන් ඥාන බලයෙන් නිරෝගී සුවයෙන් වැඩෙත්වා. සියලු දෙනාම සද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බවශෘතතාවයෙන් පරාක්‍රම වීරයෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. සියලුම දෙනා සමත භාවනා විපස්සනා භාවනා වඩමින් සිත දියුණු කෙරෙත්වා. සියලු දිනාගේම චිත්තසංතාන තුල සතිපට්ඨාන සතර වැඩෙත්වා. සම්‍යප්පදං වීරිය අතර වැඩෙත්වා. ඉරිදීපා ධර්ම අතර වැඩෙත්වා. ඉන්ද්‍රිය ධර්ම පස වැඩෙත්වා. බල ධර්ම පස වැඩෙත්වා. බොජ්ජංගාත වැඩෙත්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේවා. එමඟින් චිත්තසංතාන පිරිසුදු වේවා. ඒ පිරිසුදු චිත්තසංතාන තුලින් ඇතිවන ජනිත ධර්ම ශක්තිය අහස පුරා පැතිරී යාමින් විපත්ති කරදර සියල්ල නිවාරණය වේවා. ඒ අපි හැසිරෙන ධර්මයේ භූම්‍යස්ත ආකාශස්තක විමානස්තක දෙවි දේවතාවෝද සදිව්‍ය ලෝකවාසී දෙවි දේවතාවෝද බ්‍රහ්ම ලෝකවාසී බ්‍රහ්ම රාජෝද අනුමෝදන් වෙලා ඒ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන සියලු දෙනාට ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා. මනුලව ජීවත් වෙන සපාද දෙපාද චතුස්පාද බහුපාද ආදී කිසිම සතුකට හිංසාවක් නොනැසේ සීල ආරක්ෂා සැලසේවා. මුදු ගැලීමක් නොම වේවා. සුලිසුලං හැමීමක් නොම වේවා. යුද්ධ කලකෝලාල නොම වේවා. එවාගෙම ජන සමාජයේ උණුවන් කෙරෙහි දෙමෝපියන් හා සමාන කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පා වැතිව කටයුතු කරන්න හිත නැමේවා. එවාගෙම සීලු සත්ත ප්‍රජාවට නිරෝගී සුවය දීර්ඝාස ඇතිව මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලිසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන්ගත් නිවන් මඟ පියනගා ආර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලැබෙන තෙක් රත්නත්‍රය අනුභව බලයෙන් පිළිවෙත්වා ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ සතියේ සමාධියේ ඥානයේ ගුණයේ ඡන්දයේ චිත්තේ විරි වීමන්සාවද මුඳුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සෑම දෙනාට රත්නත්‍රය ආශිර්වාදයේ වේවා කියලා මෛත්‍රී කරනවා.